මට විතරක් නෙමෙයි හොස්ටල් එකේ හිටපු හැම ළමයෙකුටම අම්මා තාත්තා උනේ හොස්ටල් එක බාර බෝඩින් මාස්ටර්. උදේම ඇයි කොණ්ඩේ තොන්දරම වැවිලා. ඉතින් මෙයා මගෙන් ඉල්ලීමක් කරනවා මචං කොණ්ඩේ කපලා දෙන්න පුළුවන්. දෙමාපියන්ගේ වටිනාකම දැනෙන්න ගත්තේ දෙමාපියෝ අපි වෙනුවෙන් මහන්සි වෙනවා කියන එක දැනෙන්න ගත්තේ ඔවුන්ගෙන් ඈත් වුණාට පස්සේ. මා බාල කාලේ ආයු බොහෝ වේවා. බොහොම සුන්දර උදාසනක අපි මුණගැහෙන්නේ ජීවිතයේ සුන්දර මතකයන් සුන්දරම මතකයන් හොයාගෙන යන අපි ලෑස්ති මා බාල කාලේ එක්ක. ඔබ දන්නවා අද කවුද මේ වෙනකොට net මැදිරියේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ පුංචි කාලෙට ආපස්සට ඇවිදගෙන යන්න අපි හුඟක් ආදරය කරන ජනප්‍රිය ගායකයෙක් තමයි ඔහු. මම ડોක්ටර් කියන්නද අයියා කියන්නද? ඔය පහසු විදිහකට කතා කරන එක තමයි මට පහසු. මම දන්න අයියා කියන එක හොඳයි. හොඳයි නේ. මේ දවස්වල ඇත්තම කාලෙකට පස්සේ net FM එකට ආවේ. ඉතින් මේ දවස්වල කටයුතු සාමාන්‍ය පරිදි හොස්පිටල් එකේ කටයුතු කරගෙන යනවා. සාමාන්‍ය තත්ත්වයෙන් තවමත් වෙනස් වෙමින් තියෙන්නේ කොවිඩ් වැඩිවීම අඩුවීම මත. ඉතින් අනෙකුත් රෝගී සේවාවන් වල ඒවත් ඇඩ්ජස්ට් කරගෙන කොවිඩ් තත්ත්වයන්ට පරිස්සමින් අපිත් පරිස්සමෙන් රෝගීන්වත් පරිස්සම් කරන අතර හොස්පිටල්ලේ කටයුතු ටික ඒ වගේ කරගෙන යනවා. හරි. දැන් අපේ රටේ රසිකයන් බොහෝ සෙයින් ආතර එකන චරිතයක් තමයි ප්‍රදීප් රංගන කියලා කියන්නේ. ඉතින් ප්‍රදීප් අයගේ ලස්සන සින්දු ගොඩාක් තියෙනවා. ඒ අතරතුරේදී මේ මෑතකදී බොහොම ලස්සන සින්දුවක් ලස්සන විෂුවල් එකක් එක්ක අපිට දකින්න අහන්න ලැබුණා. net FM හරහා ඔබ නිරන්තරයෙන් මේ ගීතේ රස විඳිනවා. ඉතින් මේ ගීතයට මොකද්ද මූලික වුණේ? වාගේ පෞද්ගලික අත්දැකීමක්ද ප්‍රදීපය? මොකද්ද මේක මේ බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක්. මම දැක්ක මේ වීඩියෝ එකෙත් ගොඩක් දෙනෙක් අහලා තියෙනවා මේ ප්‍රශ්නේ. ඔව්. මම හිතන්නේ මේ අත්දැකීම මට පෞද්ගලික කරගන්නවට වඩා මම හිතන්නේ අපි හැමෝගෙම අත්දැකීමක් මේ අත්දැකීම. අපි ඉස්කෝලේ කාලේ කියනකොට අපිට හැමෝටම වෙනම අපි කොච්චර ප්‍රශ්නවල හිටියත් සමහරවිට ඉස්කෝලේ කාලේ මතක් වෙනකොට වෙනම සුන්දර හැඟීමක් හිතට එනවනේ. ඉතින් එතකොට මේක මම හිතන්නේ පොදු අපි හැමෝගෙම අත්දැකීමක්. හැබැයි මේ වගේ කන්සෙප්ට් එකකට සින්දුවක් කරන්න ඕනේ කියන එක මගේ හිත තුල තිබ්බ කාලෙක ඉඳලා. ආදර ගීත ඒ දේවල් කරන අතරේ සමාජයට වැඩදායි සමාජයට ආදර්ශයක් දෙන ගීත කරන්නත් මගේ උනන්දුවක් තියෙන නිසා මෙවැනි ගීතයක් සිද්ධ විය යුතුයි කියන එක ගුරුවරුට උපහාරයක් විදියට අපේ පාසලේ සුන්දර මතකයන් අවදි කරවන ගීතයක් කරන්න ඕනේ කියන එක මගේ හිතේ තිබ්බා. ඉතින් එහෙම හිතේ තියෙන ඒ සිතුවිල්ල හිතේ තියෙනකොට මට ආරාධනාවක් ලැබෙනවා යම් කණ්ඩායමක් විසින්. අපි මෙන්න මේ වගේ සොන් එකක් කරලා තියෙනවා, මේකේ තීම් එක මෙන්න මේ වගේ කියලා ඒගොල්ලෝ මට ආරාධනා කරනවා. ලයාල් තමයි මට කතා කරන්නේ. ලයාල් තමයි මේකේ මියුසික් වීඩියෝ ඩිරෙක්ටර් විදියට කටයුතු කරන්නේ. ඊට පස්සේ උදාර මේකේ පද රචනා කරලා තිබ්බේ සමීර තමයි මියුසික් කරලා තිබ්බේ. එතකොට ඒගොල්ලන් ඒ කන්සෙප්ට් එකත් එක්ක මට කතා කරාට පස්සේ මට බොහොම කැමැත්තක් ඇති වෙනවා මේ වැඩේ කරන්න ඕන කියලා. මොකද මගේ අර හිතේ තිබ්බ දෙයක් නිසා. ඊට පස්සේ තමයි වැඩේ ඉනිෂියේට් වෙන්නේ, අපි පටන් ගන්න. ඉතින් වැඩේ කරගෙන යද්දී මගේ අදහසුත් මම ඔවුන්ට දෙනවා විටින් විට. සමහරවිට මෙලඩේකේ යම් යම් දේවල් මෙහෙම කරමු කියලා, වචනවල දේවල් මෙහෙම කරමු කියලා. මොකද අර මගේ සොංග්ස් මම කම්පෝස් කරන නිසා මට ඒව ගැන හිතන ප්‍රමාණය වැඩි ටිකක් වැඩි. ඉතින් එහෙම වෙලා තමයි මේ ප්‍රොඩක්ට් එක මේ නිෂ්පාදනය මේ නිර්මාණය මේ සමාජයට පණිවිඩයක් දෙන්නා වූ නිර්මාණය බිහි වෙන්නේ. ඉතින් දැනට එයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින වෙනස් වූ විදිය ප්‍රචාර. මම කියන්නේ මේක ට්‍රෙන්ඩින් වෙන සොන්ග් එකක් හෝ එහෙම දෙයකට වඩා අර ගීත ලොකුවට නැතත් යම් ප්‍රමාණයක් තියෙනවා. අර ජනතාවට යම්කිසි සමාජ පණිවිඩයක් ලබා දෙන්නා වූ හෝ කාලයක් මතක හිටින විදිහේ වැඩිය කෙරෙන්නේ නැති අද කාලේ ගීත ගොන්නක් තියෙනවානේ. අන්නේ ගීත ගොන්න තුලට මේ ගීතයයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි, ගීතේ ගිහිල්ලා තියෙන්නේ ප්‍රදීපයි. ඒක තමයි ඇත්තම කතාව. හරිම ලස්සන සින්දුවක්. ඒ කියන්නේ මේ අහනකොට ඕන කෙනෙක්ට දැනෙනවා අර ඔයා කිව්වා වගේ. ඒක ඇතුලේ මේ
අපේ අර මට්ටම නැහැ. දැන් අපි ඉන්න සමාජ මට්ටම නැහැ. හැබැයි අපි හැමෝම පහු කරපු මට්ටමක් එතන තියෙනවා. ඒක තමයි මේ ගීතයේ තියෙන මේ විශේෂත්වය. ඒකයි හැමෝම මේ ගීතයට බැඳෙන්නේ. සහ ප්‍රදීප් රංගන කියලා කියන්නේ කොහොමත් ගීතයක් ගායනා කරනකොට අර මාර හැඟීමෙන් ගායනා කරන එක්කෙනෙක්නේ. ඒක නිසා වෙන්නේ නැති කියලා මට හිතෙනවා මේ ගීතයට මේ ප්‍රාණයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මම තවත් ඒ ගීතය ගැන අහන්න කැමතියි. මේක ගායනා කරනකොට ඔයා ඒක ඒ තරම් දැනෙන්න ගායනා කළේ මේක ඔයාගේ ජීවිතේ පාසල් අවදී ස්පර්ශ කරපු මතකයන් මේක තුළ තියෙන නිසාද? ඔව්. හරිගුරුතුමාගේ සිද්ධියත් එක්ක යනකොට මුලින්ම ස්තුතියි ඔබ මගේ ගායනාව තුළ දැකපු ඒ ලක්ෂණයට. මම හැමෙලිම උත්සාහ කරන්නේ යම් ගීතයක් ගායනා කරද්දී වචනවලට ප්‍රාණයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒක තමයි මම හිතන්නේ ඉමෝෂනල් සිංගර් කෙනෙකුගේ තිබිය යුතු ලක්ෂණයක් වෙන්නේ. අපි හඬේ තියෙන විවිධාකාර වූ හැඩතලවලින් ඒ ගීතයට අවශ්‍ය කරන්නා වූ ජීවය, ප්‍රාණය, වචන ටිකට පණ දීලා ගායනා කරන එක තමයි මම හිතන්නේ මගේ විදිය සහ අපි ඉමෝෂනල් සිංගර්ස්ලා කියලා කියන කට්ටියගේ, වර්සටයිල් සිංගර්ස්ලා කියන කට්ටියගේ උත්සාහය වෙන්නේ. ඉතින් ඔබ කිව්වා වගේ මගේ පාසලේ ගුරුවරුනුත් මගේ පාසල් ජීවිතයේ යම් යම් කොටසුත් මේ ගීතය ගායනා කරද්දී ඒ රෙකෝඩින් එක තුළදී මට ඉමෝෂනලි ඒක මගේ හිතට ආවා. මොකද අපි ඉමෝෂන් එකක් ක්‍රියේට් කරන්න අපිට බලින් බෑ. ඉමෝෂන් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ සිතුවිලි ටික තමන්ගේ ඇතුළට ගත්තොත් තමයි. එතකොට එවැනි දෙයක් හරහා මං හිතනවා ඒ ගීතය ගායනා කරන්නට තවත් උත්තේජනයක් මම ලබා ගත්තා. ඉතින් මගේ පාසල් මතකයන්ට මමත් යනවා. මං විතරක් නෙමෙයි, ඉතින් මගේ ළඟ ඉන්න මගේ යාළුවොත් මට කතා කරලා කියනවා, මගේ බිරිඳ පවා මට කියනවා මට මගේ ඉස්කෝලේ මෙන්න මේ සර් මතක් වුණා එහෙම කියලා. ඉතින් මේක අර මං කිව්ව එකයි. මේක පොදු අත්දැකීමක් විදියට අපි හැමෝටම දැනෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ කිව්වා වගේ අපි වර්තමානයේ ගත කරන ජීවිතවල ස්වභාවය කෙසේ වෙතත් අපිට සහ වර්තමානයේ පාසල් යන දරුවන්ට පවා මෙවැනි පාසල් කාලයක තියෙන සුන්දර අත්දැකීම් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මම ගායනා කරේ ඉමෝෂන් එකත් එක්ක තමයි. හොඳයි, අපි කැමතියි මේ ගීතයේ පේලි දෙකක් මේ වෙලාවේ ඔයාලා වෙනුවෙන්ම සජීවීව ප්‍රතිපයකින් අහන්න දෙන්න. අපි ගිටාර් එක ගෙනා. ඕකේ. සුවඳින් ලිත්න් පුරවා සියොතුන් රැණින් හිකිල කියා මත කෙරතේ අභිමානයෙන් ජීවිතෙලිවා සෙනෙහෙදරුන් ගුරුරුම පුදා සුබ දින නැහින පෙන්න ලොවක් හඳුනන නාමක් වෙන්නට ගීතයක් කිව්වා පිටු මතකේ අතරෙ රැඳෙන්න මුතුවන් ගන්න අකුරු ලියන්න ශිල්පය නිසි ලෙස පිහිටන්න පොත්වලට ගරු කරන්න පොත්වලට ගරු කරන්න පොත්වලට ගරු කරන්න. හරිම ලස්සනයි. මතකේ රැඳි පිටු ගැනයි ප්‍රදීප් රංගන ඒ විදිහට ගායනා කළේ. සිත්කිරි සුවඳින් ලිත් පුරවා සියොතින් රෑනින් ඉගිල ගියා
මතකේ රැඳේ අභිමානෙන් ජීවිතේ ලියුවා. ජීවිතේ ලියපු අපූරු පිටු ගැනයි අපි ආපස්සට ගිහින් කතා කරන්නේ. මා බාල කාලයේ වැඩසටහනෙන් ප්‍රදීපයි. සම්පූර්ණ නම මොකද්ද? යටවත්තගේ ප්‍රදීප් රංගන අභිසිංහ. හරි. කොහෙද ඉපදෙන්නේ? ඉපදෙන්නේ නිවිතිකල කියලා ප්‍රදේශයක. රත්නපුර ආසන්නයේ තියෙන නිවිතිකල කියලා ප්‍රදේශයක තමයි උපත ලබන්නේ. කවුද ගෙදර හිටියේ? පවුලේ. අම්මයි අප්පච්චි අක්කයි මයි නංගි. හරි මම කැමති දැන් මේ පවුලේ පුංචි කාලේ ගෙවුණු පරිසරය ගෙදර ඇතුලේ කොයි වගේද? ආ මොන වගේ චරිතයක්ද? දැන් නම් අපි දන්නා නිවි සැනෙහි ඉන්න චරිතයක්. ඒ කාලේ කොහොමද? මම දන්නා ආත්පසිමු වෙනස්. සමහර වෙලාවට සමහර කට්ටිය මම මේ වගේ ඒ කියන්නේ තැම්පත් භාවයෙන් ඉන්නවා කියලා දැක්කම සමහරලාට මම කාලෙකින් දැකපු කෙනෙක් විශ්වාස කරන එකකුත් නැහැ. මම හිතන්නේ බොහොම දඟ චරිතයක්. හැබැයි දඟ වුණාට අර මේ මේ අපි කියන්නේ දඟ වැඩ කරන එකෙන් වෙන කට්ටියට හානියක් වෙන දඟ වැඩ කරන්නේ නැහැ. හැබැයි දඟ කරමින් සෙල්ලමින් ගත කරන්නට ඒ කියන ළමා කාලේ ගත කරපු චරිතයක්. ස්කූල් ගිහිල්ලා එන්නේ ඇත්තටම ග්‍රේඩ් 5 වෙනකන් විතර මම දන්නේ නැහැ. මේ මම ග්‍රේඩ් 5 වෙනකන් මගේ ස්කෝලේ වෙන්නේ රත්නපුර තියෙන ෆර්ගියුසන් හයි ස්කූල් කියලා ගර්ල්ස් ස්කූල් එකක්. ඒකේ ප්‍රයිමරි සෙක්ෂන් එක තියෙනවා බොයිස්ලට. ඉතින් මම ඒ කාලෙදි දන්නේ නැහැ මොනවද ඉගෙන ගන්නේ මොනවද කියලා. මට කිසිම අදහසක් නැහැ. ඒ කියන්නේ මම පන්තියේ ඇත්තටම ගත්තම පස්සේ අන්තිම පස් දින අතර මගේ තන තියාගන්න ඉතාමත්ම දක්ෂ වුණ කෙනෙක්. හරි. ඉන්නේ ස්කූලේ ඇරලා ඉන්නේ ක්‍රිකට් ප්ලේ කරන්න බලාගෙන තමයි ඉන්නේ. බැට් එකයි බෝල් එකයි තමයි ඔළුවේ තියන්නේ ස්කූලේ ගියාට. ශිෂ්‍යත්වය කියන එකේදී ලියුවේ මොනවද කියලාවත් මම එහෙම අවබෝධයක් නැහැ. මාක්ස් මොනවද කියලා ඉතින් කොහොමවත් අවබෝධයක් නැහැ. ගෙදරින් කොහොමද මේවට ලැබෙන ප්‍රතිචාර? අම්මා තාත්තා මොනවද කියන්නේ? අපච්චි අතරම ජෙම් බිස්නස් කරේ සහකරන්නේ මැණික් වෙළඳ ව්‍යාපාරිකයෙක්. ඉතින් ඔහු සාර්ථකව ඒ කටයුත්ත කරගෙන ගිය පුද්ගලයෙක්. නමුත් ඔහුට උමනාව තිබ්බමට උගන්නන්න කියන එක. ඒ නිසා මම දැන් මෙහෙම දඟයිනේ. ඉතින් ඒකට ඒගොල්ලෝ ලොකු වට මට ෆෝස් කරන්නේ නැහැ ඉගෙන ගන්න කියලා. පොඩි වයස නිසා වෙන්නේ නැති කියලා මං හිතන්නේ. හැබැයි ඉතින් හැමදාම මං අර කිව්වා වගේ පෑන නැහැ, පැන්සල නැහැ, ඉරිස එක නැහැ, හැමදාම අරන් දෙනවා ඒ දේවල්. හැමදාම අමතක කළා කොහෙරි දාලා තමයි ඉන්නේ. ඉතින් එහෙම ගෙවුණු ජීවිතය වෙනස් වෙන්නේ මම බණ්ඩාරල ශාන්ත තොමස් විද්‍යාලයට සෙන් තොමසස් වලට ගියාට පස්සේ තමයි වෙනස් වෙන්නේ. ඔන්න එතකොට මම හොස්ටල් එකේ ඉන්න ගන්නවානේ. එතකොට තමයි මට දැනෙන්නේ ජීවිතේ බැරෑ අරුමකම, දෙමාපියන්ට දෙන ආදරය, දෙමාපියන් අපි වෙනුවෙන් මහන්සි වෙන එක, ඔන්න ඔය ගැන හිතෙන්නට ගන්න. පොඩි කාලේ ඉතින් දඟයි. දඟයි. හරි. අක්කයි නංගි ඉන්නවා. දැන් මැද චරිතනේ. කොහොමද මේ දෙන්නට වගෙන් ලැබුණු වද හිංසා කොහොමද? මොකද අදාළ චරිතයක් කියව නිසා මං ඇහුවේ එහෙම. ඔව්. අර මං කිව්ව විතර ලොකුට හානි කරන්නේ නැහැ දඟ වුණාට. දඟයි. නමුත් අර හානි නොකරන දඟ ස්වභාවිකුත් තියෙන්නේ. සමහර කට්ටිය අර අපි කියන්නේ ඇක්ටර වැඩ කරනවා කියලා කියන්නේ අපි අපේ සාමාන්‍ය භාෂාවෙන් එහෙම දේවල් කරන්නේ නැහැ. මේ ඉතින් අක්කයි නංගිත් එක්ක ලොකු ප්‍රශ්නයක් නැහැ. පොඩි රණ්ඩු සරවල් ඉතින් සාමාන්‍ය වෙන විදියට වෙනවා. වැඩිම කිට්ටු කාටද? නංගිටද අක්කටද? ඒක කියන්න බෑ ඇත්තටම. දෙන්නටම කිට්ටුයි. ඒගොල්ලෝ ඉතින් අර යාළුව වගේ තමයි. ඉතින් මට හිටියේ දෙන්නනේ. ඉතින් යාළුව වගේ තමයි අපි හැමෙලියම ආශ්‍රය කරේ. මේ දිනට මේ ලොකු කරදරයක් සිද්ධු වෙන්නේ නැහැ. හරි. මේ පුංචි කාලේ අමතක නොවන සිතුවීමක් මං අහනවා. අම්මයි අප්පච්චි කියන දෙන්නත් එක තියෙන මතකයන් අතරින් දඬුවමකට ලක් වෙලා තියෙනවද? නැත්නම් ආදරේ වැටියෙන් දැනිලා ඔයා සංවේදී වෙලා තියෙනවද? කොහොමද? ඒ වගේ මතකයක් වෙනත් දෙ කියන්නේ පවුල ඇතුලේ අම්මයි අප්පච්චි කියන දෙන්නත් එක්ක. ඔව්. මතකයන් ගොඩක් තියෙනවා. කෝක ගන්නද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අර ඇත්තටම ගත්තොත් එම් සියල්ලක්ම මේ තියෙන්නේ දෙමෝපියන් එක්ක තියෙන මතකයන්. හරිම සංවේදී, හරිම හැඟුම්බර මතකයන්නේ තියෙන්නේ. කපට මතක් කරන්න ගියාම තමයි මම. කවුද වස අම්මද තාත්තද වස මේ දෙන්නගේ? අප්පච්චි තමයි සර. අම්මා සර නෑ. අම්මා කවදක්වත් අපිට මේ එහෙම තරවටු කරලා නැහැ. අප්පච්චිගෙන් ලැබෙන දඬුවමක් මතක් කරමු අපි. ඔව්. දඬුවමක් මතක් කරොත්
මම පොඩිම කාලේ පොඩිම කාලේ මොකක් හරි ඒ කියන්නේ මම හිතන්නේ නර්සරි යන කාලෙදී හොඳටම වහින දවසක නර්සරි එක ඉවර වෙලා එන්න ඕන වෙලාවට මම කොහමරි එතන ඉඳලා නැහැ මාව ගේන්න අම්මට අපච්චිට එන්න බැරි නිසා කවුරු හරි කෙනෙක් ඒවලා තිබුණා එදා දවසේ කවුරු හරි වැඩ කරන කෙනෙක් අපච්චිට දෙ එතකොට එයාටත් මාව හොයාගන්න බැරි වෙලා හොඳටම වහින දවසක් ඒ හරි ජලාශ ආදී තියෙනවා එතකොට ඒවත් පිට අරගන්න දවසක මේ මම ගිහිල්ලා යාළුවෙක් එක්ක මේ ගිහිල්ලා එතන සෙල්ලම් කරනවා ගෙදර එන්නේ නැතුව කිසිම දැනුම් දීමක් නැහැ ඒ දවස්වල මම හිතන්නේ අද කාලේ වගේ මේ ෆෝන් සහ ඒ ටෙක්නොලොජිස් එච්චර දියුණු වුණ කාලයක් නෙමෙයිනේ ඉතින් මේගොල්ලෝ හැමතැනම ඉතින් හොයලා සාමාන්‍යයෙන් මම වෙන දයන දියවලත් හොයලා හම්බෙලා නැතුව ඉතින් කොහොම හරි මම සෙල්ලම් කර කර ඉන්නවා කවුරු හරි දැකලා මේ වැස්සෙම සෙල්ලම් කර කර ඉන්නවා කවුරු හරි දැකලා ගිහිල්ලා කියලා ඉතින් එදා මට හොඳ ප්‍රහාරයක් නෑ ඇත්තටම අපිව හදන්න එහෙම ලොකුවට මේ 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 පිපල් වලින් ගහලා අතරවටු කරන එහෙම නෙමෙයි අවවාදාත්මක විදියට මේ අපච්චි ඉතින් ඒ වෙලාවේ යම් දඬුවමක් කරා මම අර කිව්වා වගේ මේ දැඩි දඬුවම් නෙමෙයි ඒවා මේ ඒ කියන්නේ අපි 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 දැන් කියනවනේ දරුවන්ට දඬුවම් කිරීම කියන එක බොහොම පරිස්සමින් අපි කරන්න ඕන දෙයක් කියලා මොකද ඒගොල්ලන්ගේ අනාගත ජීවිතේට ඔල්ගේ පෞෂත්වයට ඒක බලපානවා කියලා. ඉතින් එහෙම නොවන මට්ටමේ මේ දඬුවමක් තමයි ලබා දුන්නේ. හැබැයි ඉතින් එදා ඉඳන් ආයි කවදාවත් මේ ඒ වගේ ඒ නර්සරි ඉවරලා හෝ ස්කූල් ඉවරලා හෝ ගෙදර එන්නේ නැතුව මොකුත් දෙයක් කරන්නේ නැහැ. මතකෙ හිටන දඬුවමක් දුන්නා. මතකෙ හිටන දඬුවමක් දුන්නා. හොඳයි. ප්‍රදීප් රංගන හුත් එක්කයි අපි ආපස්සට ඇවිද යමින් ඉන්නේ පුංචි කාලේ, බාල කාලේ, මා බාල කාලේ වැඩසටහනින් කතා කරමින් ඉන්නේ. අපිට දෙන්න කැටි විරාමයක්. මා බාල කාලේ. හොඳයි විරාමේ නැනතුරුව ප්‍රදීපයි මේ මං අහනවා පාසල් දෙකකට ගියානේ නේ ඔව් වැඩිපුර මතකයන් තියෙන්නේ කොයි පාසලේද වැඩිපුර මතකයන් තියෙන්නේ බණ්ඩාරල සෙන් තෝමස් එක්ක උසස් අධ්‍යාපනය ලැබපු ආයේ ග්‍රේඩ් 5 ඉඳන් මම එහෙ තමයි හොස්ටල් එකේ තමයි අධ්‍යාපනය ලබන්නේ ඉතින් එහෙ තමයි සුන්දර මතකයන් තියෙන්නේ ඇත්තටම මේ ප්‍රදේශයත් ගත්තාන් පස්සේ හරිම ලස්සනයි නේ අපේ ස්කූල් එක තියෙන හරිම ලස්සන තැනක මේ ටවුන් එකෙන් චුට්ටක් විතර එහාට ගිහිල්ලා හරිම ලස්සන පරිසරයක තියෙන්නේ. දැන් වුණත් සමහරලාට මම පාසලට මනසින් ගිහිල්ලා එන වෙලාවල් තියෙනවා. පාසලෙන් මනසට අපි මේ යන්න හදන තවත් අවස්ථාවක් තමයි මේක. ප්‍රදීප් රංගන ඉගෙනගත්තේ අපුරු පාසලේ අපුරු මතකයන් ගැන අපි දැන් කතා කරනවා. පාසලේ දීප්තිමත් ශිෂ්‍යෙක්ද? මුලදී නෑ. මම අර කිව්වේ ග්‍රේඩ් 5 වෙනකන් අන්තිම පහේ මගේ තැන තියාගන්න try කරයි කියලා. ඊට පස්සේ මම දෙමාපියන්ගේ වටිනාකම දැනෙන්න ගත්තේ දෙමාපියෝ අපි වෙනුවෙන් මහන්සි වෙනවා කියන එක දැනෙන්න ගත්තේ ඔවුන්ගෙන් ඈත් වුණාට පස්සේ දුක කියන එක දැනෙන්න ගත්තේ එතකොට. එතකන් අපිට එහෙම කිසිම දුකක් දුන්නේ නැහැ. හොස්ටල් එකේ හිටියේ. එතකොට තමයි මම ඔවුන්ගේ මහන්සි වෙනුවෙන් මම ඉගෙන ගන්න ඕනේ කියන එක මට ඒ කාලේ ග්‍රේඩ් 6 ඉඳන් හිතුණා. ඊට පස්සේ මම try මහන්සි වෙනවා. කියන්නේ ගෙදරින් වෙන්වීම ඔබට ගොඩක් සෑහෙන දැනුණාද? සෑහෙන දැනුණා. ඒ කියන්නේ මම ඇත්තටම මේ අපච්චිල මාව දාලා යනකොට මම විතරක් නෙමෙයි මේක හොස්ටල් එකේ හිටිය බොහෝතරයක් දිනකට පොදුයි. ඉතින් අඬනවා, වැළපෙනවා, ඔහම තමයි ඉතින්. ඒක හරිම දුක දෙයක්. සතියක් දෙකක් යනකම් ওই මූඩ් එකේ තමයි ඉන්නේ. ඊට පස්සේ ආයි හරියනවා. ඒගොල්ලෝ මාසෙකට සැරයක් විතර එනවා බලන්න. එහෙම තමයි. හැබැයි එහෙදි තමයි මම හිතන්නේ මම හැදුනේ. මගේ ඩිසිප්ලින්ස් හැදුනේ. මම පුද්ගලයෙක් විදියට දිනුනේ ඒ සියලු දේ සිද්ධ වුනේ එහෙදි. එතකොට මම පාඩම් කරන්න කියන එක පටන් ගත්තේ එහෙදි තමයි. එතකොට අර පාඩම් නොකරපු ළමයා දවස් 30ක් පාඩම් කරන්න ගත්තා. එතකොට ඊට පස්සේ මම අන්තිම පහේ හිටපු කෙනා පළවෙනි 10 අතරට ආවා. පළවෙනි ගිහිල්ලා මුණ දුන්නට මම ඊට පස්සේ මගේ ටාගට් එක වුණා පළවෙනි 5 අතරට එන්න. ඒකත් කරගත්තා. එතන ඉඳන් පළවෙනි 1 2 3 මගේ තැන තියාගන්නට මම සමත් වුණා, මහන්සි වුණා. ඉතින් ඒක තමයි මගේ චේන්ජ් මේ අර අපි කියන්නේ ජීවිතේ යම් හැරවුම් ලක්ෂයක් බවට පත් වෙන්නේ. හැරවුම් ලක්ෂයක් බවට පත් උනේ මම මේ පාසලට
ගිහිල්ලා හොස්ටල් එකේ හිටපු එක. හොඳයි, අම්මගේ අප්පච්චිගේ ආදරේ මිදිලා දැන් පාසලේ නේවාසිකව අධ්‍යාපනය ලබන හැටි ප්‍රතිපයි මේ ආදරේ දුන්නේ ගුරුවරුද? ඔව්. මේ කියන්නේ මට විතරක් නෙමෙයි, එතන හොස්ටල් එකේ හිටපු හැම ළමයෙකුටම අම්මා තාත්තා උනේ. එතන හිටපු ඒ හොස්ටල් එක බාර බෝඩින් මාස්ටර් හෝ ඒ ටීචර් තමයි ඒ දේ කරේ. ඒගොල්ලෝ ඇත්තටම ඒ කාලේ හිටපු කට්ටිය ඉතාම වගකීමෙන් ඒක කරා. දරුවන්ට බොහොම ආදරෙන්. තරවටු කරත් තරවටු කරන්නේම තරහකට තරහ ගිහිල්ලා නෙමෙයි. සමහර වෙලාවට අපි ඒවත් දකිනවනේ. ඔවුන් නම් එහෙම නැහැ. මේ ඔවුන් අපිව හදන්නට තමයි හැම වෙලෙම උත්සාහ කරේ. අපි හැම දිනාටම ෂෙඩියුල් එකක් තිබ්බා දවසේ. උදේ පටන් ගත්තම පස්සේ නැගිටින්න වෙලාවක් තියෙනවා, කන්න බොන වෙලාවක් තියෙනවා, පාඩම් කරන්න වෙලාවක් තියෙනවා, සෙල්ලම් කරන්න වෙලාවක් තියෙනවා, නිදා ගන්න වෙලාවක් තියෙනවා, ඔක්කොම වෙලාවක් තියෙනවා. එතකොට ඒ පරිපාලනය හොඳට කරේ ඒ හිටපු ගුරුවරු තමයි අපිට අම්මා තාත්තා බවට පත් වුනේ. ඇත්තටම අපි දැන් අපි දුකින් ඉන්නවා දකින්නවනේ සමහර වෙලාවට. දැන් අපිට අම්මව අපච්චිව මතක් කළා අපි අඬනවා පොඩි ළමයිනේ, 6 වසර 7 වසර කියලා කියන්නේ. ඉතින් එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා අපිව පෞද්ගලිකව ඇවිල්ලා ඔවුන් අපිව සනසන අවස්ථා තියෙනවා. ඉතින් ඔවුන්ගේ රාජකාරිය වෙන්නේ ඒක ඔවුන්ගේ රාජකාරිය කොටසක් නෙමෙයි. නමුත් එතනින් එහාට ගිහිල්ලා දරුවෝ වෙනුවෙන් තමන්ගේ දරුවෝ විදිහට දැකලා එහෙම කරපු ගුරුවරු කොට්ටාශයක් හිටියා. මොකද හරිම ළඟයි ඒ බැඳීම. මොකද අපි ජීවිතය ගත්තොත් එහෙම පාසල ජීවිතේ වැඩිපුර කාලයක් ගත කරලා තියෙන්නේ හොස්ටල් එකේ ඉන්න හොස්ටල් මාස්ටර්ත් එක්ක. එහෙම නැත්තම් ඒ ඉන්න භාරව ඉන්න ඒ ටීචර්ත් එක්ක තමයි මේ ගත කරලා තියෙන්නේ. ඉතින් ඒක හරිම ළඟ බැඳීමක්. හොඳයි, අපි කියනවානේ පාසල් යනකොට අපේ දෙවැනි මව තමයි අපේ පාසල, අපේ දෙවැනි මව තමයි අපේ ගුරුවරු කියලා. ඉතින් ප්‍රදීප් අයියා ගායනා කරන අර අලුත් ගීතයත් එක්ක මට හිතෙනවා ඔහු ඒ තරම් සංවේදීව ඒ ගීතය ගායනා කළේ මොකක් හරි රහසක් තියෙනවා කියලා මෙතන. ඉතින් ඒ රහස තමයි දැන් ප්‍රදීප් රංගන අපිට කිව්වේ, ගුරුවරුන්ට මේ තරම් ආදරේ හිතෙන්න, ආදරේ දැනෙන්න හේතුවක් තිබුණා. ඒ හේතුව අපි ඇහුවා. හරි, පාසල ඇතුලේ මේ දීප්තිමත් ශිෂ්‍යෙක් වුණා පහු කාලීනව අධ්‍යාපනය අතින්. හරි, උඩටම ගියා. ඒතර ස්පෝර්ට්ස් ක්‍රීඩා පැත්ත කොහොමද තිබුණේ? වේදිකාව කොහොමද ඔබට සමීප වුණේ? වේදිකාවට නැග්ගද පාසල් කාලේදී කොහොමද? ඔව්. ගායකයාද පාසලේදී? එහෙම අපි හම්. ඔව් ඔව් ඔව්, එහෙම එකක් වුණා. එහෙම දෙයක් බවටපත් වුණා. ඒ කියන්නේ ස්පෝර්ට්ස් පැත්තෙන් ගත්තොත් එහෙම මම ක්‍රිකට් ප්ලේ කරා ගියකම අන්ඩර් 13 ඉඳන් අන්ඩර් 17 ඉඳන් වෙනකන් ගියා. වන් ඩවුන් ප්ලේ කරා. ඉතින් ඒ වැඩි හොඳට කරගෙන ගියා. නමුත් අන්ඩර් 17 වලදී අයින් වෙනවා මේ ඕ ලෙවල්ස් කරන්න උන් නිසා. ඊට පස්සේ මගේ ස්පෝර්ට්ස් දෙක උනේ ඊට පස්සේ කියන්නේ ඊට සමගාමීව කරගෙන ආව බැඩ්මින්ටන් සහ ටේබල් ටෙනිස්. ඒක දෙකේදී ස්කූල් ටීම්ස් වල ප්ලේ කරා, ඔන්ලයින් ප්ලේ කරා. ඉතින් ඒ දේවල් කරගෙන ගියා. ඊට අමතරව අනිත් අතරම මම බාහිර ක්‍රියාකාරකම් වලට ගොඩක් සම්බන්ධ වුණ කෙනෙක්. අධ්‍යාපනය කරන අතරෙම ඒ වඩත් සම්බන්ධ වුණා. ඒ කියන්නේ මට හැකියාව තියෙන දේවල් වලට විශේෂම කවි ගායන තරඟ එතනින් ගියාම අපි හොස්ටල් එකේ තියෙනවා හැම සති දෙකකටම සැරයක්, මාසිකට සැරයක්, සතියකට සැරයක්, සමහරවිට වෙනස් වෙනවා. තියෙනවා ඊවිනිං එක, වීකෙන්ඩ් එකේ ඊවිනිං එක තියෙනවා බොඩසිනියන් කියලා අපි කියන්නේ එකට, ගීත ගායන තරඟ, ඩිබේට් කම්පිටිෂන්, එතකොට තව මොනවාද, ඩ්‍රාමා කම්පිටිෂන් වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට මම ඒ වෙනකොට මම පොඩ පොඩ සිං කරනවා. ඉතින් ඒ ගියන් පස්සේ يعني පොඩි කාලේ වුණත් චුට්ටු චුට්ටු යාළුවෝත් එක්ක එකතුනන් පස්සේ සිං කරනවා. ඊට පස්සේ ඒ හැකියාව දැකලා මගේ බෝඩින් මාස්ටර් ඒ සර් ඒ කියන්නේ ඒ සිගි කම්පිටිෂන් එකකදී අපිට බෑන්ඩ් එකක් එක්ක සිං කරන්න පළවෙනිටම අවස්ථාව දෙනවා. මම ඒතර ග්‍රේඩ් 7 වගේ. මම එතකොට මගේම ගීතයක් මම නිර්මාණය කරනවා. ඒ දවසල මට තිබ්බ මියුසික් නොලෙජ් එකේ ප්‍රමාණයට. මොකද අර පොඩි කාලේ ඉඳන් මියුසික් බෑක්ග්‍රවුන්ඩ් එකක් තිබුණා අම්මලාගේ අපච්චිලාගෙන්. ඒගොල්ලන්ට ඒකට ප්ලේ කරන්න පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට්ස්. ඉතින් එතකොට මම අපච්චිට ගීතයක් නිර්මාණය කරනවා. මොකද ඔහු තමයි මගේ ජීවිතේ වීරයා. ආදරත් එහෙමයි, හැමදාමත් එහෙමයි. ග්‍රේඩ් 7 වලදී නිර්මාණය කළා. මම ඒක ඒ කම්පිටිෂන් එකේ සිං කරනවා. එතකොට ඒක ෆස්ට් ප්ලේස් එක මට හම්බ වෙනවා. එතනින් පස්සේ තමයි ගොඩක් කට්ටිය මාව අඳුනගන්නේ, මෙයාට සිං කරන්න පුළුවන්, මේ දරුවා මෙහෙමයි මෙහෙමයි කියලා. එදා ඉඳන් ඉතින් හැම සින්දු කියන දෙයකටම කවි ගායනා තරඟවලටම ඉදිරිපත් වෙලා ඉතින් ඒ වගේ ජයග්‍රහණ ලැබලා තියෙනවා.
එහෙම තමයි. ඊට අමතරව නාට්‍ය පැත්තට පොඩ්ඩක් තිබ්බා හැකියාව. එහෙම තමයි නාට්‍ය පැත්තට පොඩ්ඩක් රංගනයට හැකියාවක් තිබ්බා. ආසාවක් තිබ්බා. ආසාවක් තිබ්බා හැකියාවක් තිබ්බා ඒ දවස්වල. දැන් නෑ. හැබැයි අපි දකින්නේ අර වීඩියෝස් වල ලස්සන රංගපානව රදි ප්‍රංගන නළුවෙක් විදිහට රංගපානවා. හරිම සතුටුයි. ඉතින් ඒක පාසලේදී ලබා ගත්ත අත්දැකීම් තමයි ජීවිතේ මේ මේ බෙදා හදාගන්නේ දැන් අපිත් එක්ක. මේ ප්‍රදීප්යි මං අහනවා පාසලේදී කියන්නකෝ හිත තවමත් නැවතිලා තියෙන මතකයක් ගැන අපිට. එතෙන්දිත් මම පොඩ්ඩක් හිර වෙන්නේ මතකයන් එක පාටම ආවර්ජනය කරලා ඊට පස්සේ සහ ඒ හේතුව නිසා උදව්වක් කරන්න ගිහිල්ලා වරද්ද ගත්ත වැඩක් අපේ කොණ්ඩා කපන්න එනවනේ අපේ ඒ කටයුත්ත කරන කෙනා එනවා මාසෙකට විතර සැරයක් එනවා. එතකොට එයා එද්දී අය කියන්නේ යාළුවට එයාව මිස් වුණා කොහමාරේ. එතකොට මෙයා කොණ්ඩේ තොන්දරම වැවිලා. ඉතින් මෙයා මගෙන් ඉල්ලීමක් කරනවා මචං කොණ්ඩේ කපලා දෙන්න පුළුවන් කියලා. ඉතින් මට ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මං කිව්වා ඉතින් මම ඕක මට කරන්න පුළුවන් ගඩක් නෙමෙයි. මේ කමක් නැහැ වැරදුනොත් කමක් නැහැ ඔයා කරන්නකෝ කියලා මට මේක කොණ්ඩෙත් එක්ක ඉන්න බෑ දාඩියයි අරක මේකයි කියලා. ඊට පස්සේ මේ මං ඉතින් යාළුවට උදව් කරන චේතනාවෙන් කතුල අරගෙන මේ වැඩේ කරන්න ගත්තා. ඉතින් මුලදී පොඩ්ඩක් වැඩේ හරියට කරගෙන ගියා. ටිකක් මේ පැත්ත බලලා අනිත් පැත්ත බලනකොට අර කපුටු කපුට තනින් තන කෑවා වගේ ඒ වගේ ස්වරූපයක් තිබ්බා. ඉතින් දැනගත්ත වැඩේ වරදිනවයි කියලා. ඊට පස්සේ තව යාළුවෙකුට මං කිව්වා මට මේක දැන් කරන්න බෑ. මේ එයාත් කිව්වා දැන් ඇති පොඩ්ඩක් අවුල් වෙලානේ තියෙන්නේ. මේ එහෙනම් තව යාළුවෙක් ඉන්නවා එයාට කියමු කියලා කිව්වා. එයාට ගත්තට පස්සේ එයාත් ওই විදිහම පටන් ගරන් එයා තවත් වැඩේ අවුල් කරා. ඊට පස්සේ බැරිම තැන හොඳටම කොටට මේ කැපුවා. ඒ තැනින් තැන පැචස් තිබ්බා. ඊට පස්සේ දැන් ඕක මේ අපි බෝඩින් මාස දැක්කලා එයාට හොඳටම කේන්ති ගියා. කේන්ති ගිහලා අපිට කේන් කරා. මේ කේන් කළා ඊට පස්සේ මෙයාව ඉස්කෝලේ ඒ දවස්වල එක්සෑම්ස්. ඒතර යන්නෙත් නැතුව ඉන්න බෑ ඉස්කෝලේ. මේ කියන්නේ ස්කූල් එකට යන්න ඕනේ. එතකොට මෙයාව එක්සෑම් එකට යවද්දී කොණ්ඩේ අර තිබුණ විදිහට තියෙන්න මොකක් හරි කරලා යවන්න කියලා කිව්වා. ඉතින් අපි කරේ මොකද දන්නවද? අපි බ්ලැක් පොලිෂ් තියන්නේ ෂූ පොලිෂ් කරන. ඒව අරන් අර පැචස් වලට කාලේ කරලා තමයි යවුවේ. අන්න ඒ වගේ උදව් කරලා තියෙන ඔයගලන්ටත් ඒ වගේ උදව් වුණා. අන්න ප්‍රදීප් රංගන අමතන්න යහපත් චේතනාවකින් කරපු පොඩි කාලේදී චේතනාවෙන් තමයි. ඉතින් ඒ වගේ සුන්දර මතකයන් බොහොමයක් තියෙන අපිට කතා බහ කරන්න. කාලය මෙච්චර ඉක්මනට වේගෙන් ගත වෙනවා. සුන්දර මතකයන් එක්ක ඉන්නකොට අපිට දෙන්න කෙටි විරාමයක්. මා බාල කාලේ මිතුදම් සුවඳයි මේ පිටු අතරේ කිලිලොල් මතකේ පන්ති කාමරේ තාමත් රැවුදේ ගුරුදෙව් ඕතන් හිත පතුලේ තාමත් රැවුදේ ගුරුදෙව් මතකය හත පතුලේ සිප් කිරි සුවඳින් ලිත් පුරවා සියතුන් රැනින් ඉකිල ගියා පත කෙරදේ අභිමානයෙන් ජීවිතේ ලුවා සෙනෙහෙදරුන් ගුරු උරුම පුදා සුබ දින නැහින පෙන්න ලොවක් සනසන නමක් වෙන්නට ගීතයක් කිව්වා.
ලොක් සනසන නමක් වෙන්නට ගීතයක් කිව්වා. ගීත කියන අපේ ආදරණීය ඩොක්ටර් වෛද්‍යතුමා ප්‍රදීප් රංගන ආදරයට අපි කියන්නේ ප්‍රදීප් අයියේ. ඉතින් බොහොම ආදරෙන් අපේ වැඩසටහනට අද ආව අපූරු මතකයන් ගැන කතා බහ කළා. ජීවිතයේ හීනයක් තිබුණාද ගායකයෙක් වෙන්න ඕන වෛද්‍යවරයෙක් වෙන්න ඕනි කියලා? දැන් සාමාන්‍යයෙන් අපි අහන පොදු ප්‍රශ්නයක්, පුතා කවුද ලොකු වුණාම වෙන්නේ? ඔව් මේ මයි දෙමාපියෝ ඉතින් අපි හැමෝම කැමතිනේ වෛද්‍යවරයෙක් වෙනවට, මේ වෙනවට කැමතිනේ. ඉතින් ඒ ඒ කියන එක දෙමාපියන්ගෙන් කියවුණා. නමුත් මට ඒක දැනෙන්න ගන්නේ මම ඒ ලෙවල්ස් කරන්න ගන්නේදී. මොකද ඔය ලෙවල්ස් මම හිතපු ධර්මයට මට කරගන්න බැරි වුණා. හැබැයි මැත් සයන්ස් වලට මට මේ ලොකුම ග්‍රේඩ් එක තිබ්බා. නමුත් අනිත් සබ්ජෙක්ට්ස් වල තිබ්බේ නැහැ. අර ඔක්කොම එක්කනේ අපි හිතන්නේ. ඊට පස්සේ එලෙල්ස් කරනකොට තමයි මට හිතුනේ මම ඩොක්ටර් කෙනෙක් වෙන්න මහන්සි වෙන්න ඕන කියලා. ඊට පස්සේ තමයි මහන්සි වුනේ. හැබැයි ඊට කලින් ඉඳන්ම ජීවිතේම තිබ්බ එකක් තමයි ඉතින් සිං කරනවා කියන එක, මියුසික් කරනවා කියන එක, කම්පෝස් කරනවා, මියුසික් කම්පෝස් කරනවා කියන එක. මොකද ඒ ලෙවල්ස් වලට තිබ්බ ප්‍රොජෙක්ට් එක මම කරන්නේ සසින්දු 12ක් කම්පෝස් කරන එක. එතකොට අර ඒක මගේ බ්ලඩ් වලම තිබ්බ දෙයක්. ඉතින් කවදා හරි දවසක අතර මට අදහස තිබ්බේ මේ වෛද්‍යවරයෙක් වෙලා ඊට පස්සේ මේ මියුසික් කරන්න කියලා. නමුත් ඉතින් ඒක කලින් වුණා. ජීවිතේ දෛවෙලිය වුණේ එහෙමයි. ඉතින් මං ගොඩක් සතුටු වෙනවා. මට සිංගර් කෙනෙක් වෙන්න පුළුවන් වුණ එක, ආදරය කරන මිනිස්සු ආදරය කරන මියුසිෂන් කෙනෙක් වෙන්න පුළුවන් වුණ එක, මිනිස්සු මං හදපු සින්දු රසවිඳෙද්දී, පෙම් සිහිනේ ඉඳන් ආපු ඒ සින්දු සියල්ල රසවිඳෙද්දී මට වෙනම ලොකු සතුටක් දැනෙනවා. මූල්‍යමය දේවල් අපි පැත්තක තිබ්බත් වෙන සතුටක් වෛද්‍යවරයෙක් විදියට මං නිර්මාණය කරන ගීත මිනිස්සු අහද්දී, ඔවුන් සතුට වෙද්දී, ඔවුන් ඔවුන්ගේ මතකයන්ට යද්දී, ඔවුන් මට හොඳ ප්‍රතිචාර ලබා දෙද්දී ලොකු සතුටක් තියෙනවා. හොඳයි, වෛද්‍යවරයෙක් කියලා කියන්නේ මේ රෝගියෙක්ව සුවපත් කරන කෙනෙක්. සංගීතවේදියෙක් කියලා කියන්නේ, ගායකයෙක් කියලා කියන්නේ කෙනෙක්ව සුවපත් කරන කෙනෙක්ම තමයි. පැති දෙකකින් එකම දේ කරන්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින් ප්‍රදීප් අය කෙනෙක්ට. හැබැයි ප්‍රදීප් රංගන කෙනේ අපූර්ව ගායන ශිල්පියාට ඒ අවස්ථාවන් දෙකම හරි ලස්සනට පිළිහිදලා තියෙනවා. ඉතින් ඒක වාසනාවක් අපෙත්. මේ මං අහනවා, ජීවිතේ කවදා හරි දවසක ඔබට ශිල්ප දුන්න, ඔබට මග කියා දුන්න ගුරුවරයෙක් සුවපත් කරන්න ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවද වෛද්‍ය වෘත්තිය තුල? මගේම ගුරුවරෙක් මට ඇත්තටම තාම එහෙම, මොකද මම ඉගෙන ගත්ත ප්‍රදේශය ගොඩක් දුර ප්‍රදේශයක් නිසාවෙන් එහෙම අවස්ථාවක් ලැබිලා නැහැ. එහෙම අවස්ථාවක් ලැබෙනවා නම් මම ගොඩක් සතුටු වෙනවා. නමුත් සුවහසක් ගුරුවරු, ඒ කියන්නේ මම ඉගෙන ගත්තේ නැතත් ගුරුවරු, අපි දැන් විස්තර අහනවානේ මේ අපිට රෝගී නාවට පස්සේ, ඒ අතර ගොඩක් ගුරුවරු ඉඳලා තිනවා. ඉතින් ගුරුවරයෙක් කියලා කිව්වට පස්සේ අපි කොහොමත් හැම පේෂන්ට් කෙනෙකුටම එක විදිහට තමයි සලකන්නේ. නමුත් අර තියෙන ගෞරවය නිසා, අර අපේ කාලේ හිටපු ගුරුවරු, එහෙම නැත්නම් අද කාලෙත් ඉන්නවා අපේ කාලේ හිටව වගේ හිටියා වගේ ගුරුවරු අද කාලෙත් ඉන්නවා. මේ හැම ගුරුවරයෙක්ම කියන එක මට කියන්න බෑ. නමුත් පොදුවේ ගත්තම පස්සේ තමන්ගේ ජීවිතේම ඒ ගුරු වෘත්තිය වෙනුවෙන් කැප කරලා, දරුවෝ වෙනුවෙන් කැප කරපු ගුරු වරේක් කියන එක අපිට දැනුණට පස්සේ, අපි අර ඇත්තටම අපි මෙඩිසින් වලදී ගොඩක් ලොජිකල් මයින්ඩ් එකක්නේ වැඩ කරන්නේ. හරි තර්කානුකූල හැම දෙයක්ම පොතේ තියෙන විදියට එහෙම තමයි මැනේජ් වෙන්නේ. එතකොට ඉමෝෂනල් මයින්ඩ් එක ක්‍රියාත්මක වෙනවා අඩුයි. එහෙම උනත් අපිට වැඩ කරගන්න අමාරු. නමුත් අර අතනදී ඉමෝෂනල් මයින්ඩ් එකකුත් ඇවිල්ලා මේ ඉතින් ඒ කරන සත්කාරයන් බොහොම භක්තියෙන් යුතු කරන අවස්ථා කරන්නට ලැබිලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අර මගේම ගුරුවරයෙකුට ඒක කරන්න බැරි වුණත්, ගුරුවරු කියන පොදු නාමය ගත්තට පස්සේ ඔවුන්ට ඒ සේවය කරන්නට මට අවස්ථාව ලැබිලා තියෙනවා. හොඳයි, පුංචි කාලේ බාල කාලේ අපූරු මතකයන් ගැන අපි කතා බහ කළා. පුංචි කාලේ අමතක නොවන පිරිසක්නේ ගුරුවරු කියලා කියන්නේ. ඉතින් ගුරුවරුන්ට
ගරු කරන්න පොත්වලට ආදරය කරන්න ඒ සුන්දර මතකයන් ගැනත් අපි ප්‍රදීප් රංගනත් එක්ක කතා බහ කළා අපේ රටේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් දක්ෂ වෛද්‍යවරයෙක් අපි මේ වෘත්තියන් දෙකටම සුබපැතුම් එකතු කරනවා ප්‍රදීප්පයි ඔයාගේ ඉතිරි කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා net fm රේඩියෝක වෙනුවෙන් බොහොම ස්තුතියි වටිනා කාලය මිඩංගු කරමින් අපිත් එක්ක මේ වැඩසටහනට පුංචි කාලේට බාල කාලේට අපූර්ව මතකයන් ඔස්සේ ඇවිදගෙන යන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි net fm ලාලිකාවට ස්තුතිවන්ත වෙනවා අද දවසේ මාව සම්බන්ධ කරගෙන මගේ මා බාල කාලේට මාව රැගෙන ගියාට net fm වලට ස්තුතියි හොඳයි එහෙමනම් අපිට අවසර දෙන්න අපි ලබන සතියේ නැවතත් මෙවැනිම අපූරු ලස්සන පුංචි කාලයක් බාල කාලයක් සමගින් මා බාල කාලයේ වැඩසටහනක් එක්ක ඔබව හොයාගෙන එනවා එතකන් අපිට දෙන්න සතියක විරාමයක් දෙන්න අපි හැම දිනාටම නැවත වතාවක් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා මම දුල්මිනි මහේෂී මා බාල කාලේ